අපි ආරම්භ කරේ අපේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් ඒ වගේම අපේ රටේ අග්‍රාමාත්‍ය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්ව යටතේ පරිසර ඇමතිවරයා හැටියට මට උපදෙස් දුන්නා. මේ රටේ පරිසරය ආරක්ෂා කරන්න ගස් පැල වැඩි ප්‍රමාණයක් සිටුවන්න කියලා. මොකද අපි දන්නවා ඉතිහාසයේ දිහා බලපුවම මේ පැල සිටුවීම අවුරුද්දෙන් අවුරුද්ද කෙරෙනවා. නමුත් හදන පැල නැවත අපිට බලා ගන්න ලැබෙන්නේ නැහැ, පැල නැහැ ඇත්තම තත්ත්වය. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහනින් පස්සේ හිටවන පැලේ වගකීමක් යම්කිසි කෙනෙකුට බාර දෙන්න. අද අපි ඓතිහාසික මහමෙවුනා උයනේදී ආරම්භ කරපු මේ පැල සිටුවීම හිටවපු පැල ටික ආරක්ෂා කරන්න අපි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බාර දුන්නා. ඒ අය අවුරුදු පහක් යනකොට අපිට හිටවපු පැල වලින් අඩු ගානේ 100ක් හිටවෙනවා, 75ක්වත් අපිට බාර දෙන්න ඕනේ. ඒ 75 තිබ්බත් ඇති. ඒ වගේම ගෙවතුවාගා සහ පාසල් වල හිටවන පැල පාසල් දරුවන්ටත්, ඒ වගේම ගම් වල හිටවන පැල ටික ගමේ ඉන්න ග්‍රාම සේවා වසමේ ඉන්න නිලධාරි 4 දෙනෙක් ඉන්නවා. ග්‍රාම නිලධාරි ඉන්නවා, ආර්ථික සංවර්ධනධාරි ඉන්නවා, කෘෂි පරිශීලනධාරි ඉන්නවා, සමුරුල්ධාරි ඉන්නවා. මේගොල්ලන්ට අපි බාර දෙනවා අවුරුදු 5කින්. ඒ ගමේ හිටවන පැල වලින් 75%ක් අපිට අවුරුදු 5ක් යනකොට ආපහු බාර දෙන්න කියලා. ඒ වගේ වගකීමක් ඇතුව මේ අවුරුදු 5 තුල මේ රටේ වනාවරණය වැඩි කරන්න, මොකද අපේ රටට අවශ්‍ය පළතුරු ගස් ටික හිටවන්න, දැව වලට අවශ්‍ය ගස් ටික හිටවපුවම කාරණා දෙක තුනක් ඉෂ්ට වෙනවා. එකක් පරිසරය ආරක්ෂා වෙනවා, වනාවරණය වැඩි වෙනවා, අපිට පළතුරු ලැබෙනවා, දැව ලැබෙනවා. මේ කාරණා සියල්ලම ඉටු කර ගන්න තමයි අපි මේ වැඩ සටහන කරලා ලෑසි කරලා තියෙන්නේ. නැකසියේ වැල් නිසා විනාශ වීමක් වෙන්නේ නැහැ. අපි වැලි ප්‍රවාහනය කරන බලපත්‍රයේ විතරයි නැවැත්වුවේ. වැලි කැණීම් බලපත්‍රයේ නවත්තලා නැහැ. කනින තැන තීන්දුව කරන්නේ භූවිද්‍යා දෙපාර්තමේන්තුව. පස් ටික ගන්න තැන වැලි ටික ගන්න තැන ගල් ටික ගන්න එක අපි නියාමනය කරනවා. ඉතින් අපි විශේෂයෙන්ම මෙහෙම වංචාවල් හොරකම් වෙනවා නම් බලපත්‍රයක් ගන්න නැතුව කැණින් කටයුතු කරනවා නම් ග්‍රාමසේවක මාත්‍යාර කියන්න පුළුවන්, පොලිසියට කියන්න පුළුවන්, අපේ අමාත්‍යාංශයට කියන්න පුළුවන්. අපි දැඩි දඬුවම් ලබා දෙනවා අපේ පනත යටතේ. ඒ අරෙන් අපි වෙන chance එකක් දීලා නැහැ. මමත් මේ රට පරිසරය ආරක්ෂා කරන්න හරි කැමැති පරිසරවේදියෙක්. අපේ රට විනාශ කරන්න පස්සේ අරන් වැලි අරන් ගල් කඩලා ගස් කපලා ඒ මගේ කාලෙදි මම එහෙම ඉඩ දෙන්නේ නැහැ. ඒ සඳහා අපි වාකියුම් බාර ගන්නවා. නෑ, අතරම හැදෙන රටට වැඩෙන ගහක් කියලා තමයි මේ වැඩසටහන අපි නම් කරලා තියෙන්නේ. දැන් රට හැදෙනවා, විනාශ වෙලා තියෙන රට හදනකොට හැම දෙයක්ම හැදෙනකොට රටේ පරිසරයත් හැදෙන්න ඕන, ගස්කොළනුත් හැදෙන්න ඕන. ඒ නිසා මේ අවුරුද්දේ අපි මේ ආරම්භ කරපු වැඩසටහන ඉතාම සාර්ථක වෙලා මේ රටේ පරිසරය ආරක්ෂා වෙලා මේ රටේ ජනතාවට හොඳ හුස්මක් ගන්න පුළුවන්, ආශ්වාස ප්‍රශ්වාස කරන්න පුළුවන් පරිසරයක් වාතය ලැබෙන ආකාරයට මේ කටයුතු අපි ලෑස්ති කරලා තියෙනවා. ඒක එසේ වේවායි මම ප්‍රාර්ථනා කරනවා.